වලමු ටයිම් එක චුට්ටක් වෙනස් කරගන්න ගැටලුවක් නෑ මම රෙකෝඩින් එක දාන්නම් කවකට නිසා ඉන්න බැරි වෙන ළමයිට දැන් ප්‍රභාස රුත් ක්ලාස් එකක් දාලාද මේ කුඩි අපිට දැනුයි කරන්ට් එක ආවේ කියන ළමයි ඒ Power cut ban, power cut kill my heart. Take down the balan. Apit tamat. Heart go die. Prabhasa class se gutta alada me kutin den. Eka da me aminima tikak kawuru. Malamagulai. Prabhasa ge mokadda seminar ekakda dala tiyenne naththam me theory class ekakda dala tiyenne. Ape lamai okkoma samanya Prabhasa ge inna lamai magin lamai ekama lamai ne inne. A Prabhasa ge 10 avasara theory ekak dala ne. Eka thamai 10 lamai ge aduwak man dakka. Kita mangga dahaya lama link ke gila nanti. Seminar katanya no. Hari. Abi mau ready start karena muko. Nah istirahat bela ama. Abi sarasa wisat kara dewani adi ya rekile kak patangan de selasum kare. Abi dengan terima me corona awat wada භයානක කාල පරිච්ඡේදයක් තමයි ළමයිගේ අධ්‍යාපනයේ පැත්තෙන් ගත්තොත් ඉස්සරහට වෙන්නේ. දැන් ඔන්න එක තෙල් නැවක් එනවලු. ඒක එනවා කියනවා බාලගිරි දෝස් වගේ තාමත් නැහැ. හැබැයි එනවලු. හරි. තෙල් නැවක් එනවලු. කොහේ හරි එනවලු. හරි. දැන් ඔය එන තෙල් නැව තියෙනවනේ. ඔය එන තෙල් නැව ඉවර වෙනවනේ. ඉවරුණාට පස්සේ ආයෙ නැවක් එනකන් රට වහන්න වෙයි. දැන් ඔයාලා චුට්ටක් කඩේකට ගිහිල්ලා බලන්න. ඒ කඩේ තියෙන බඩු දිහා චුට්ටක් බලන්න. අඩුම තරමේ බඩු වල මිල පැත්තකින් තිබ්බොත් කඩවල වල බඩුවක් නැහැ. ඉස්සරහට මොන මොන වාගේ තත්වයන් උදා වේවිද කියලා අපි දන්නේත් නැහැ. සමහරක් වෙලාවට තෙල් නැතිම වෙලා ඔයාලට ගෙවල් වලට වෙලා ඉඳ සිද්ධ වෙයි. ස්කෝලෙකට යන්නත් නැතුව ක්ලාස් එකකට යන්නත් නැතුව. දැන් කොරෝනා ආවගෙන් පස්සේ හැමෝම හිතුවා කොරෝනා මාසෙන් දෙකෙන් කොහොම හරි ඉවර වෙලා රට යථා තත්ත්වයට පත් වෙයි කියලා මේ ළමයිගේ අධ්‍යාපන කටයුතු සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා. හැබැයි අපි දැක්ක ඒකට තව සෑහෙන කාලයක් යනවා කියලා. ඒක නිසා අපි පටන් ගත්තා ගියවර සරසවි සත්කාරය. මම හිතන ලංකාවේ සාර්ථකම ඔන්ලයින් වැඩසටහන. මම හිතන අපි ඒත් එක්ක ළමයි ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් එක්තු වෙලා හිටියා. ඒ වගේම අපේ තියරි ක්ලාස් වලත් තව විශාල ළමයි ප්‍රමාණයක් හිටියා මේ අවුරුද්දට වඩා. මේ අවුරුද්දේ ළමයිට කොරෝනා නැහැ නේද? ළමයි දැන් ෆිසිකල් ක්ලාස් වලට. දැන් බලවම මගේ ෆිසිකල් ක්ලාස් එකකින් නෙවු. එන්නේ නැහැ ඔන්ලයින් නේද කොච්චර කිව්වා. දැන් මොන් දැන් අත උස්සන්න කියමු. मगे फिजिकल क्लास से नलमा यातुसन बन हम दाम उन टा बैनला पटांग करने यातुसन फिजिकल क्लास मगे महावेवा कुरुनायगल वेवा कोहे हो मगे फिजिकल क्लास से नलमाई उन्ना बालापाल लमाई गल गनंगल बालापाल यातुसल दिन की इतने उन्नो ओकाई में दापार तप्पे लमाई हितागन इन्ने अपिटा में ෆිසිකල් ක්ලාස් වලින් ගොඩ යන්න පුළුවන් වෙයි මේ පාර කොරෝනා නැහැ නේද ඔන්ලයින් අවශ්‍ය නැහැ වාගේ මත ඒක ඉන්නේ. එහෙම හිතන ළමයි තරම් ගොන් ළමයි පිරිසක් අපරාදි කියලා විතරයි මට හිතෙන්නේ ළමයි. ෆිසිකල් ක්ලාස් ගැන මට විශ්වාසිකුත් නැහැ ඉදිරියට. එකක් අපිට යන්න තෙල් නැහැ. අනිත් එක ළමයිට යන්න තෙල් නැහැ. තෙල් අර්බුදේ තමයි ලොකුවටම තියෙන්නේ. අපි බලමු රජේ කොහොමද ඒක විසඳන්නේ කියලා. ඒකට යම් විසඳුමක් හම්බුනොත් උඹලා ඔන්ලයින් එකේ නාවට කමක් නැහැ ෆිසිකල් එකේ හිටියට කමක් නැහැ. දැන් මේ මගේ ඔන්ලයින් එකට එන්නේ දුරස්සල ළමයි ඔක්කොම මේ ඇවිල්ලා ළඟපාත මගේ ෆිසිකල් එන ළමයි ටික එන්නේ නැහැ ඔන්ලයින් එකට. යාළුවා හිතන්නේ මම ෆිසිකල් එකෙන් එන නිසා මගේ ඔන්ලයින් එක අවශ්‍ය නැහැ වාගේ. හරි. ඒක මහා ගොන් වැඩක් ඈ. එච්චරයි කියන්න තියෙන්නේ. ෆිසිකල් එක දෙකට දාලා හරි මේ දවස්වල ඔන්ලයින් එක එක කරගන්න. මොකද අපිට මොන කරදරාවක් ඔන්ලයින් කරන්න පුළුවන්. පවර් කට් තියෙනවා ඇත්තට. පවර් කට් තිබ්බට රෙකෝඩින් එක හම්බෙනවන් ළමයි.
power cut දැන් අතපහල දාන්න ඈ අතපහල දාන්න power cut තිබට recording සම් වෙනවා දැන් මේ කතා කරන පාඩම ගත්තොත් එහෙම වර්ග පූර්ණය සාධක කැඩෙන්නේ නැති වර්ගජ සමීකරණ විසඳන්න තියෙන ක්‍රමයක් මේක එතකොට දැන් මෙන්න මේ වර්ග පූර්ණ ක්‍රමය කියන එක බහුතරයක් ළමයි සහ ගුරුවරු හැමෝම ගුරුවරු ගන්නන් ආස නැහැ ළමයි ඉගෙන ගන්න ආස නැහැ හැබැයි මම ළමයි අතර ජනප්‍රිය වුණා නම් ජනප්‍රිය උනේ අමාරුයි කියන පාඩම් අනිත් ගුරුවරු ගන්නදි තේරෙන්නේ නැති පාඩම් මං උගන්නද්දි තේරුම් නිසා ඒක නිසා මම සරසව සත්කාරයේ ආරම්භයේම ගන්න හිතුවා ඒ වගේ නිකන් අජපල් පාඩම කිව්වා අජූත කියමුකෝ අපි අජූත පාඩම කි ළමයි ආස නැති පාඩම් චුටි පැහැදිලි කිරීමක් කරනවා ක්වාඩ්‍රැටික් ඉක්වේෂන්ස් එහෙම නැත්නම් වර්ග සමීකරණ ගැන පුතේ වර්ගජ සමීකරණ විසඳන්න ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා අපි 10 අවසරද ඉගෙන ගන්නවා සාධක භාවිතයෙන් right by using factors සාධක භාවිතයෙන් අපිට වර්ගජ සමීකරණ විසඳන්න පුළුවන් ඊළඟට අපි ඉගෙන ගත්තා yes අපි වර්ග පූර්ණ ක්‍රමය කියලා තව එකක් තියෙනවා සාධක කැඩෙන්නේ නැති ඒවා විසඳන්න මේකෙන් පස්සේ අපි තව ක්‍රමයක් ඉගෙන ගන්නවා සූත්‍රයේ භාවිතය කියලා. ක්‍රම තුනකට අපිට වර්ගජ සමීකරණ විසඳන්න පුළුවන්. වර්ගජ සමීකරණ කියලා කියන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දෙක පත්‍රයේ හැම අවුරුද්දකම අනිවාර්යෙන් අහන ප්‍රශ්නය. දැන් ඔය ක්‍රම තුනේ ළමයිට බැරිම ක්‍රමය තමයි මේක. හැබැයි මම ළමයිට කියනවා පුතේ ලේසිම ක්‍රමය තමයි මේක. ගිය සතියේ ක්ලාස් එකේ හිටපු නොහිටපු හැම ළමයෙක්ම තේරෙන විදිහට අද ස්ටාර්ට් එක ගන්න. ගානක් අරගෙන හැබැයි පුතේ අංක දාන්නේ ගිය සතියේ නවත්තපු තැන ඉඳලා. ගිය සතියේ නැවැත්වුවේ මොකෙන්ද? මොන අංකෙන්ද නැවැත්වුවේ? ගණන් කීයක් දුන්නද කියලා මම යන්නේ. 6යි. ගණන් 6. එහෙනම් 7 වෙනි ගණන් අද ස්ටාර්ට් එක ගන්න තියෙන. රයිට්. හැම ළමයෙක්ම අහගන්න. හරි. ඒත් එක්කම පුතේ දැන් ඔය ක්ලාස් එකට ඇවිල්ලා ඉන්න ළමයෙන් මගේ කිසිම ගෲප් එකක නැති ළමයි කවුරු හරි ඉන්නවා නම් අත උස්සන්න නැවත වතාවක්. අනිත් අත පහල දාන්න. මගේ කිසිම ගෲප් එකක නැති යාළුවන්ගෙන් ලින්ක් එක හම්බෙලා එහෙම නැත්නම් මගෙන් පළවෙනි වතාවට ඉගෙන ගන්න ළමයි අතුස්සන්න මගේ පළවෙනි වතාවට ඉගෙන ගන්න ළමයි මගේ ගෲප් වල හිටපු නැති ළමයි යාළුවන්ගෙන් ලින්ක් අරගෙන ආපු ළමයි ආයෙම ළමයි ආව අපිට පේනවා සැලකිලි ප්‍රමාණයක් ඉන්නවා එහෙම ළමයි ඉන්නවා මගේ ෆිසිකල් ක්ලාස් වල ඉන්න ළමයිට වඩා හරි පුතේ ලින්ක් එකක් දාලා තියෙනවා හොස්ට් දැන් ලින්ක් එකක් දාලා ඇති මගේ ගෲප්ස් වල නැත්තම් ඔෆිෂියල් සරසවි සත්කාර ගෲප් එකකවත් නැත්තම් ඇඩ් වෙන්න පුළුවන් ඔයාලට ඇඩ් වෙන්න පුළුවන් සතෙක් ඇවිල්ලා වේදනාවක් දෙනවා හරි වැඩේ පටන් ගමු ඔන්න අද දවසේ ඔබට ලැබෙන පළවෙනි ගාන. ඒ කියන්නේ මම මේ හදන්නේ 7 වෙනි ගාන සහ 8 වෙනි ගාන. මොකද කලින් දවසේ ගණන් 6ක් හදලා තියෙනවා රූප්ස් වලට. ඒ රෙකෝඩින් එක දානවා. ඒක බලලා මේක රෙකෝඩින් එකක් බලද්දි හොඳට තේරෙයි. නමුත් අද මම ගිය සති හිටපු නැති ළමයින්ට තේරෙන්න උගන්වනවා. රයිට් බලා ගන්න. අද මම දෙන්නේ පුතේ 7 වෙනි ගාන සහ 8 වෙනි ගාන. ඉර ඇදයි වැඩි හිතන්න එපා ඉර ඇදයි කියන හොඳටම ඇදයි වගේ නේද හරි x වර්ග ධන 4ක් x රින තුන සමානයි බිඳුවයි මේක තමයි ඔයාලට අද දවසේ ලැබෙන පළවෙනිම වර්ගජ සමීකරණය විසඳන්න ආපෝස ඇරෝක විසඳන්න කෙච්චරද මේ වාගේ අපි දැක්ලා තියෙනවා පුතේ ඔය දැකලා තියෙනවා දැකලා තියෙන 10 අවස්සරෙන් එහෙම තියෙන්නේ ත්‍රිපද වර්ගජ ප්‍රකාශන කියලා මෙන්න මෙහෙම වර්ගයක් ඉගෙනගෙන තියෙනවා ඒවා සාධක වලට කැඩෙනවා හැබැයි මේක සාධක වලට කැඩෙන්නේ නැහැ ඒක නිසා අපිට सिद्ध වෙනවා මේක වර්ග පූර්ණ ක්‍රමයෙන් විසඳන්න බලා ගන්න මේ වාගේ එකක් දෙනකොට ඔයාලට අනිවාර්යෙන්ම දෙනවා මේ ගාන හදාගෙන යද්දී යම් කිසි වර්ගමූලයක් හොයන්න සිද්ධ වෙනවා ඒ වර්ගමූලයේ අගේ පේපර් එකේ දෙනවා මේක හදාගෙන යනකොට ඔයාලට ඕනේ වෙයි වර්ගමූල 7 අගේ වර්ගමූල 7 අගේ කවුරු හරි කැල්ල එකක් තියලා ළමයි කියනවා සුටුස් ගාලා ගාලා මට කියන්නේ 1 දශම ස්ථානයකට කිව්වම ඇති අදට වර්ගමූල 7 අගේ ඕනේ වෙනවා මේ ගාන හදාගෙන යනකොට කැල්ල එකක් තියලා ළමෙක් සුටුස් ගාලා ගහලා කියන්න 2.6යි ඔකේ මේක අපිට අවශ්‍ය වෙයි යම් තැනකදී හරි ඔකගේ යම් තැනකදී අවශ්‍ය වෙයි ඈ හරි ඒක නිසා මෙතනින් දැනට දාලා තියන්න හරි
බලන්න පුතේ වර්ග පූර්ණේ කරන හැටි මෙලෝ අලගඩියක් දන්න නැති උන් පවා හැමෝම බලා ගන්න මේ. දැන් මේක x k වර්ගජ සමීකරණයක්. x වර්ගයේ ධන 4ක් x ඍණ 3 සමානයි බිඳුවයි. x k වර්ගජ සමීකරණයක් නිසා මම ඉස්සර වෙලාම ගන්නවා x. මෙතන ධන නම් මෙතනත් ධන දාන්න. x ගත් x වර්ගය නෙවෙයි ගන්න පුතේ x ගන්න. x ගත්තා මෙතන ධන නම් මෙතනත් ධන දාන්න. ඊළඟට මේ 4x කියලා තියෙන එකේ සංගුණකය 4යි සංඛ්‍යාව 4යි කෝෙෆිෂන්ට් එක 4යි ඒ 4ෙන් භාගයක් ගන්න 4ෙන් භාගයක් කියන්නේ කීයක්ද 4ෙන් භාගයක් කියන්නේ කීයක්ද පුතේ මේ ගාන දීලා තියෙනවද මේ ගාන කිස්ස තියාදලා තියෙනවද අරලා මේ කියන සර් මේ ගාන කිස්ස තියාදලා තියෙනවා කියලා කමන්න නෑ බම් මතක් වෙන්න හදලා දාමු hari ilanga gana giya satiya nathi ekak denna meya matak wenna hadala dam right ada me set ekak meke igena ganna set ekuth innawana ekak tennat kiyala denna ek meken patak hari 4en bhagayak kiyeda 4en bhagayak kiyeda denna 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 adeka deka 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 4en bhagayak yanne deka hari warahan damma meka warga kara ehema karanne kiyana ekak man pahadiliwa kiyala dilla thiyena kalin video ekek eka balanna da mokada kare x gatta මෙතන දන නම් මෙතනත් දන හතරෙන් භාගයක් දෙක ගත්තා වරහන් දැම්මා වර්ග කරා ඊළඟට මොකද කරා ඊළඟට මේ මෙතන තියෙන මේ දෙක තියෙන්නේ ඒ තියෙන සංඛ්‍යාව වර්ග කරලා අඩු කරන්න දෙකේ වර්ගය කීයද දෙකේ වර්ගය කීයද දෙකේ වර්ගය මේ මෙතන තියෙන එකගේ වර්ගය කීයද හතරයි වෙරි ගුඩ් දෙකේ වර්ගය හතරයි අන්න ඒකා මෙන්න මෙතනින් අඩු කරන්න ඕන. හරි. අවසානෙට පුතේ මේ x වර්ග ධන 4ක් x ම වෙනස් විදිහකට ලියලා තමයි මේ තියෙන්නේ. මේ දෙන්න දෙන්නෙක් නෙමෙයි එක්කෙනෙක් කියලා මං ගිය සතියේ සුළු කරලා පෙන්නුවා. ඊළඟට මේ තියෙන ඍණ 3 මෙතෙන්ට ඍණ 3 විදිහටම ගේන්න. සමානයි බිඳුවයි. ඔය පියවර කරගන්නකම් විතරයි පුතේ අමාරු. එතන ඊහාට අමාරු නෑ. අපි මොකක්ද ඒ කරේ? x ගත්තා මෙතන දන නම් මෙතනත් දන ගත්තා හතරෙන් භාගයක් දෙක ගත්තා වර්ග දැම්ම දෙක විතරක් වර්ග කරා අඩු කරා දෙකේ වර්ගය හතරයි එන හතරක් අඩු කරනවා අවසානයේ තියෙන මේ නියතාගේ මේ විදිහම ලියන ඔය වැඩේම අපි තවත් ගානක් කරමු චුට්ටක් ප්‍රැක්ටිස් වෙන්න මේ වැඩේ හරි x වර්ගය ධන 12x ධන 30 සමානයි බිඳුවයි. හරි. ළමයිනේ මේ ගාන හදාගෙන යනකොට ඔයාලට ඕනේ වෙනවා වර්ගමූල 6 අගය. අනාගතයේ දැක්කම අනාගතයේදී ඕනේ වෙනවා. සාමාන්‍ය පේපර් එකේ මේ ප්‍රශ්නේ ඇහුවොත් වර්ගමූල 6 අගය දෙන්න ඕන. සටසට ගාලා කියන්න. සටසට ගාලා කියන්න. 2.4 පුතේ මේ සමීකරණ පාඩමේ වර්ගජ සමීකරණ කොටස සමීකරණ පාඩමකට ඇත්තට මේකේ පාඩම් තුනක් තියෙනවා සරල සමීකරණ සමගාමි සමීකරණ වර්ගජ සමීකරණ එක පාඩමක් වුණාට සමගාමි වලින් වෙනම ලකුණු 10 ප්‍රශ්නයක් කරනවා වර්ගජ වලින් වෙනම ලකුණු 10 ප්‍රශ්නයක් ඒකෝර දැන් මේ ග්‍රේඩ් 10 ළමයි සර් මේක මේ අපේ පාඩමක් නෙවෙයිද නෑ පුතේ මේක 11 අවසරේ පාඩමක් හැබැයි තව මාස 6යිනේ අද 11 සෙමිනේකට මම ඔයාලටත් ඉන්වයිට් කරා කැමති නම් එන්න නමුත් ගොඩක් ඇවිල්ලා නෑ ප්‍රබස්සේ ක්ලාස් එක නිසා නිකන් ක්ලාස් එකේ ඉන්න ළමයෙක්ට මෙන්න මේක අවබෝධ වුණොත් උට 11 අවසරෙන් ඒක මාර වාසියක් වෙනවා. දැම්මම ඕන 11 අවසර ගණන් හදන්න පුළුවන්. මම අද 10 ළමයිට ඉන්වයිට් කරන්නේ නැහැ. හැබැයි ඉන්වයිට් කරේ කලින් දවසේ ක්ලාස් එකේ ප්‍රතිචාර තිබ්බ ළමයිගෙන් සර් හොඳට තේරුණා කියලා 10 ළමයි. ඒක නිසා මම 10 ළමයිට එන්න කිව්වා. හරි. රයිට්. ඔන්න ගන්න. මෙතන x ගත්තා. බලාගෙන ඉන්න ධන ගත්තා. 12න් භාගයක් 12න් භාගයක් කියන්න. මේ වැඩේමයි කරන්න හදන්නේ. 12න් භාගයක් කීයද 6යි 12න් භාගයක් 6 ගත්තා වරහන් දැම්මා වර්ග කරා ඊළඟට 6 විතරක් වර්ග කරලා අඩු කරන්න 6ේ වර්ගය මෙතන තියෙන එකා වර්ග කරලා අඩු කරන්න ඕන 6ේ වර්ගය කීයද 36යි ඉවරෙකුත් 36ක් අඩු කරන්න එනවා අවසානයේ මේ තියෙන ධන 30 එම්මම ලියන්න සමානයි බිඳුවයි දැන් ඔය අද මුලින්ම සෙට් වෙන ළමයි ඉන්නවා ගණන් හතර පහක් හදා නැති මේක තීරේ මොකද්ද මේ වෙන්නේ කියලා හරි දැන් මේක හදාගෙන යනවා
මේ පියවර වැදගත්ම පියවර නිසා තමයි තව අලුතෙන් ගානක් කරගෙන හදලා පෙන්නන උනේ. ඒක පස්සේ හදමු. දැන් මේකට එන්න. x දන 2 පූර්ණ වර්ගය ඍණ 4යි ඍණ 3යි. ඍණ 4යි ඍණ 3යි. උත්තරේ කීයද? ඍණ 7යි. අර 7 වසර ළමයිට මං කවියකුත් උගන්වනවා ධන ඍණ සංඛ්‍යා එකතු කිරීම. මොකද්ද කියන්නේ? ලකුණු වෙනස් නම් අඩු කරලා ලොකු එකේ ලකුණ පිළිතුරේ තියමු. ලකුණු සමයි නම් එක් කරලා එම ලකුණම පිළිතුරේ තියමු. එතකොට මෙයත් ඍණ ලකුණු සමයි නම් එක් කරලා 7යි. එම ලකුණම පිළිතුරේ තියන්න ඍණ 7යි. සමානයි බිඳුවයි. එහෙනම් මේ දෙක සුළු කරා ඍණ 7යි කියලා ගත. දැන් චුට්ට චුට්ට සුළු වේගන එනවා. ඍණ 7 එහා පැත්තට අරයි යනවා. එතකොට ධන 7 වෙනවා. x ධන 2 පූර්ණ වර්ගයේ සමානයි පුතේ. ඍණ 7 සමාන කිරීමෙන් එහා පැත්තට යනකොට ධන 7 වෙනවා. හරි. දැන් අපිට අභියෝගයක් තියෙනවා මේ වර්ගය ඉවත් කරන්න ඕන. දැන් මේක විසඳනවා කියලා මොකද්ද කරන්නේ? x සඳහා ගයක් හොයාගන්න. x සමානයි මෙච්චරයි කියලා ගන්න. එහෙනම් මේ වර්ගය ඉවත් කරගන්න වෙනවා ඉස්සර වෙලා. අපි ගේනවා පුතේ වර්ගය ඉවත් කරන්න වර්ගය හතුරා වර්ගමූලය. එහෙනම් මම දෙපසම වර්ගමූල ගන්නවා දැන්. දෙපසම වර්ගමූල ගන්න. දෙපසම වර්ගමූලයේ ගැනීම. රයිට්. මේ ගණන් දෙකම හදනකම් බලන් ඉඳපල්ලා මුකුත් ලියන්න එපා. දන්නේ නැති ළමයි. විශේෂයෙන් ගිය සතියේ හිටපු නැති ළමයි. එතකොට මම x ධන 2 වර්ගය සමානයි 7 කියන එකේ දෙපසම වර්ගමූල ගන්න. මේ පැත්තෙත් වර්ගමූලය ගන්නවා මේ පැත්තෙත් වර්ගමූලය ගන්නවා. පුතේ වර්ගමූලයකට පිළිතුරු දෙකක් තියෙනවා. එකක් ධන පිළිතුර අනික ඍණ පිළිතුර. ඒතර මම කිව්වා මේ දකුණු පැත්තේ 7 වර්ගමූලයට පිළිතුරු දෙකක් තියෙනවා. එකක් ධන අනික ඍණ. මේකට ධන හෝ ඍණ දාන්න ඕනේ. මේ ගණන් හදනකොට අනිවාර්යෙන් මේ දකුණු පැත්තේ මේ සංඛ්‍යාවට ධන හෝ ඍණ දාන්න ඕනේ. ඒවට හේතු කාරණා ගෙසති කියන්නේ. ඒතර බලන් ඉන්න. දැන් සුළු කරා යන. දෙපසම වර්ගමූලයේ දැම්. දකුණු පැත්තේ ධන හෝ ඍණ කියලා දැම්මා. වර්ගයයි වර්ගමූලයයි සුළු වෙනවා කැපිලා යනවා. ඉතුරු වෙන්නේ x ධන 2 විතරයි සමාන කිරීමෙන් මං අත පැත්තේ. x ධන 2 සමානයි ධන හෝ ඍණ මෙන්න වර්ගමූල 7 අගේ දීලා තියෙනවා. ඒක මේමම ගණන්ලා මෙතෙන්ට දාන්න. වර්ගමූල 7 අගේ 2.6යි. එහෙනම් වර්ගමූල 7 වෙනුවට මම දානවා ළමයි නේ 2.6. ධන හෝ ඍණ 2.6යි. දැන් ඔයාලා දන්නව වර්ගජ සමීකරණයකට උත්තර දෙකක් තියෙනවා පුතේ. උත්තර දෙක ගන්නයි හදන්නේ. කොහොමද අපි උත්තර දෙක ගන්නෙ? අපි ධන සලකා එක උත්තරයක් ගන්නවා. ඒ මොකක්ද ඒ? ධන සලකා එක උත්තරයක් ගන්නවා. මේ ප්‍රකාශනයේ ධන හෝ ඍණ 2.6 කියන එකේ ඍණ අමතක කරලා ධන විතරක් සලකලා එක උත්තරයක් ගන්නවා. ඊළඟට ඍණ සලකා. කියන්නේ ධන අමතක කරලා ඍණ විතරක් සලකා තව උත්තරයක් ගන්නවා. රයිට්. බලන්න කරන විදිය. ධන සලකා ගන්නකොට පුතේ x ධන 2 සමානයි ධන 2.6යි. ධන 2.6යි. ඍණ සලකා ගන්නකොට x ධන 2 සමානයි ඍණ 2.6යි. ඔන්න. දැන් මේ ධන 2 එහා පැත්තට යනකොට ඍණ 2ක් වෙනවා. එතකොට x සමානයි 2.6 ඍණ 2 වෙනවා. උත්තරේ එනවා x සමානයි 0.6යි කියලා. අන්න හරි. සනීපයි නේ. ඔන්න උත්තරය ගත්තා. පේන්නේ නැද්ද මන් දාබා? යට 0.6යි ඈ. එක උත්තරයක්. 0.6යි. ඊළඟට ධන 2 එහාට යනකොට ඍණ 2 වෙනවා. x සමානයි ඍණ 2.6 තියෙනවා. ධන 2 එහාට යනකොට ඍණ 2ක් වෙනවා. උත්තරේ එනවා අපි දන්නවා ලකුණු සමයි නම් එකතු කරනවා. 2.6යි 2 එකතු කරද්දී 4.6යි. හැබැයි මොන 4.6යිද? ඍණ 4.6යි. ඍණ සංඛ්‍යා දෙකක් එකතු වෙන නිසා. හරි. ඔන්න ඔය ගාන හදුවා. මුකුත් ලියන්න එපා. මේ ගානෙත් කරන වැඩේ බලාගෙන ඉන්න. මේ ගානෙත් කරන වැඩේ බලාගෙන ඉන්න. රයිට්. දැන් අපි දන්නවා මේක සුළු කරා යන හැටි මේකේ කරපු විදියමයි. x ධන 6 පූර්ණ වර්ගය ඍණ 36යි ධන 30යි. අර චූටි ළමයිට උගන්වපු කවිය මතක් කරගන්න. ලකුණු වෙනස් නම් අඩු කරලා ලොකු එකේ ලකුණ පිළිතුරේ තියමු. මේ දෙකේ ලකුණු වෙනස් මූරින මූදන. ලකුණු වෙනස් නම් අඩු කරන්න ඕන. 36න් 30ක් අඩු කරපු ගමන් උත්තරේ 6යි. ලොකු එකේ ලකුණ පිළිතුරේ තියමු. මේ දෙන්නගේ ලොකු 36 උගේ ලකුණ ඍණ. එහෙනම් ලොකු එකේ ලකුණ තියන්න ඕන පිළිතුරේ මේ දෙක අඩු කරලා. ඍණ 36යි ධන 30යි සුළු වෙද්දී උත්තරේ ඍණ 6යි. ලකුණු වෙනස් නම් අඩු කරලා ලොකු එකේ ලකුණ පිළිතුරේ තියමු. රයිට්. සමානයි බිඳුවයි. ඊළඟට ඍණ 6 එහා පැත්තට රයි යනවා. එතකොට එයා ධන 6ක් වෙනවා. x ඍණ 6
පූර්ණ වර්ගයේ සමානයි ඍණ 6 හැ පැත්තටදී සමාන කිරීමෙන් දකුණු පැත්තේ ධන 6 විදියට තියෙනවා. දැන් අපි දන්නව කරන වැඩේ වර්ගය ඉවත් කරන්න ඕන දෙපසම වර්ගමූලය ගන්න. දෙපසම වර්ගමූල ගැනීමෙන් දෙපසම වර්ගමූලය ගන්නකොට x ඍණ 6 වර්ගයට වර්ගමූලය වැටෙනවා. සමානයි දකුණු පැත්තේ හයට වර්ගමූලය වැටෙනවා ඒක ධන හෝ ඍණ. ධන හෝ ඍණ. ධන හෝ ඍණ දාන්න. දැන් වර්ගයයි වර්ගමූලයයි කැපෙනකොට x ඍණ 6යි. සමානයි ධන හෝ ඍණ වර්ගමූල 6ේ උත්තරය දීලා තියෙනවා ගණනේ 2.6 ලෙස ගන්න. මේ ගණන් වල දෙනවා. වර්ගමූල 6 සමානයි 2.6 ලෙස ගන්න. එහෙම දෙනවා. ඒතර මේක 2.4යි ඈ. 2.4යි. 2.4යි. ධන 2.4 සලකා එක උත්තරයක් ගන්නවා. ඍණ 2.4 සලකා තව උත්තරයක් ගන්න. උත්තර 2යි. හරි. ධන සලකා එක උත්තරයක් ගන්න. මේවා ගණන් පහක් විතර හදද්දී සෙට් වෙනවා. මෙලෝම මගුලන් මේවා ගැන දන්නේ නැත්නම් පළවෙනි ගණන් දෙක අවධාරණය උතර බලා ගන්න වෙයි. සුට්ටක් හදාන හදාන යනකොට ෂේප් පා. හරි. ඍණ සලකා. හරි. දැන් ධන සලකා ගන්නවා බලන්න. x ඍණ 6 සමානයි ධන හෝ ඍණ එකෙන් ධන සලකනවා. ධන 2.4. ඊළඟට ඍණ සලකා ගන්න. x ඍණ 6 සමානයි ඍණ 2.4යි. ධන 2.4 මෙතන ඍණ 2.4 එහා පැත්තේ. දැන් සරල සමීකරණ දෙකක් තියෙන විසඳලා උත්තර ගන්න. ඍණ 6 එහාට යනකොට x සමානයි 2.4 ධන 6 වෙනවා. x සමානයි 8.4 වෙනවා. ඕන් ඔය කපල් එක එකතු වෙනවා. ඍණ 6 එහා පැත්තේ යනකොට ධන 6 වෙනවා. x සමානයි ඍණ 2.4 ධන 6 වෙනවා. දැන් මල මගුලයි ඔක සුළු කරන්නේ කොහොමද? ඍණ 2.4 ධන 6. හරි. කූටා. කූටා. මොකක්ද අවුල? මොකක්ද අවුල? අඩේ සෝරි ඈ ධන 6 මෙහාටෙදි ඍණ 6 වෙලා ඍණ ඍණ මේ ධන ධන පුතේ ධන ඈ ඔක්කොම ටික ධන මෙතනත් ධන මෙතනත් ධන ධන නැද්ද පොඩ පොඩ ඩාං වෙනවා ඩූං වෙනවා ඔය අපේ රටේ හිටපු ජනාධිපතිතුරුන්ට ඩාං වෙලා ඩූං වෙන්න පුළුවන් අපි වුණා මොකද වෙන්නේ නැද්ද හරි ඒ ඍණ 6 ධන 6 වෙලා ඈ ඒක එහෙම වෙලා ඉති හරි හරි දැන් ඔක්කොම ධන 6 දාගෙන ආව ඈ රයිට් ධන 6 එහාට යනකොට ඍණ 6ක් වෙනවා. ඒතර x සමානයි 2.4 ඍණ 6ක් වෙනවා. 2.4න් 6ක් අඩු කරන්න බෑනේ බං. 6න් 2.4ක් අඩු කළා ඍණ උත්තරයක් විදියට දාන්න. 6න් 2.4ක් අඩු වෙද්දී අඩු සනාංකලයක් අඩු කළා බං උත්තරේ 3.6යි. මොන 3.6යිද? ඍණ 3.6යි. ඇයි ඒ ඍණ දාන්නේ? මේ දෙන්නගේ ලොකු එක 6. 6ේ ලකුණ ඍණ නිසා පිළිතුරක් ඍණ වෙන්න ඕන. හරි. මේ ධන 6 එහාට යද්දී එතනත් ඍණ 6 වෙනවා. ඒතර x සමානයි ඍණ 2.4 ඍණ 6 වෙනවා. ඍණ 2.4යි ඍණ 6යි කියන්නේ ඍණ 8.4යි. ඒකේ පොඩ්ඩක් ඉතින් අර 3 එකක් ගියා ඈ. හරි. ඊළඟ ගන්න හොඳට බලාගන්න උතෝර තේරෙයි. වෙන ගණන් දෙක හදලා තියෙන්නේ හදා ගන්න දැන්. ගණන් දෙක හදලා තියෙන්නේ හදා ගන්න. ගණන් බය වෙන්න එපා පහක් හදද්දි සෙට් වෙනවා. Don't think about it. I can handle this situation. English medium ළමයිට ඉතින් මේකේ වචන නැහනේ ඕන මේ දෙපසම වර්ගමූලය ගැනීමෙන් කියන එක by taking the square root of both sides කියලා හදන්න සිංහල ළමයි ඉංග්‍රීසි ලියා ගන්න ඕනේ නැහැ සර් ඍණ සංඛ්‍යාවක වර්ගමූලයක් આવුත් හොඳ ප්‍රශ්නයක් පුතේ හරි ඇත්තට මේක හොඳම ප්‍රශ්නයක් කාට හරි අවශ්‍ය නම් ඍණ සංඛ්‍යාවක වර්ගමූලයක් આવොත් මොකද වෙන්නේ කියලා අහගන්න ඒක සංකීර්ණ වැඩි නම් අනිත් ළමයි අහන්න එපා. පුතේ මම තාත්වික සංඛ්‍යා පාඩමේත් පළවෙනි පාඩම ඉගැන්නුවා. තාත්වික සංඛ්‍යා වාගෙම මේ ලෝකේ තියෙනවා අතාත්වික සංඛ්‍යා කියලා වර්ගයක්. අතාත්වික සංඛ්‍යා කියන්නේ පුතේ ඍණ සංඛ්‍යාවල වර්ගමූලයන්ට විශේෂයි. ඔයාලා A level වල ඒක සංකීර්ණ සංඛ්‍යා යටත් ඉගෙන ගන්නවා. Complex numbers කියලා.
එතනින් එහාට පස්සේ කැම්පස් ගියාන් පස්සේ කොම්ප්ලෙක්ස් නම්බර්ස් තියෙනවා. උතන ඍණ සංඛ්‍යාවක වර්ගමූලයක් ආවොත් පුතේ පිළිතුර අතාත්වික වෙනවා. බැරි වෙලා පුතේ මේ දකුණු පැත්තේ ඍණ 6 හැදලා තිබ්බොත් ඍණ සංඛ්‍යාවක වර්ගමූලයක් ආවොත් පිළිතුර අතාත්වික වෙනවා. ඔයාලගේ සිලබස් එකේ නැති වුණාට වර්ගජ සමීකරණයක පිළිතුරු පැවතිය හැකි ආකාර තුනක් තියෙනවා. අපි මේ ආකාර තුන උගන්වන්නේ තාත්වික ප්‍රබින්න තාත්වික සමපාත සහ අතාත්වික. මේ පිළිතුරු වල ස්වභාවය කතා කරොත් තාත්වික ප්‍රබින්න. ඒ කියන්නේ පිළිතුරු තාත්විකයි හැබැයි වෙනස්. ප්‍රබින්න කියන එකේ අර්ථය වෙනස්. මේ අමතර දැනුමට ඈ සිලබස් එකේ මේවා කතා කරන්න නැහැ. ඒතොර මෙයා සහ මෙයා දෙන්නම තාත්විකයි. හැබැයි උත්තර දෙක වෙනස්. වෙනස් නිසා අපි ඔකට කියන්නේ තාත්වික ප්‍රබින්න පිළිතුරු. තව පිළිතුරු විශේෂයක් තියෙනවා. අපි ඒවට කියනවා මූල කියලා කියන්නේ ඔබට. ඒ මූල වල ස්වභාවය පිළිතුරු වල ස්වභාවය තාත්වික සමපාත වෙන්න පුළුවන්. පිළිතුරු දෙක සමාන වෙන්න පුළුවන්. තාත්විකයි සමානයි වෙන්න පුළුවන්. තව විදිහක් තියෙනවා. අපි ඒවට කියනවා අතාත්වික කියලා. ඒ අතාත්වික පිළිතුරු පවතින්නේ පුතේ මේ ධන හෝ ඍණ ගන්න හය ප්‍රශ්නයක් නෑ ධන විදියට මෙතන තියෙන්නේ. ඍණ විදියට තිබ්බොත් එම ඍණයකට වර්ගමූලයක් වටනොත් පිළිතුරු අතාත්වික වෙනවා. ඒවා අපිට ඕ ලෙවල් සිලබස් එකේ සාකච්ඡා කරන්න නැත. පිළිතුරු තාත්වික නේම විතරයි. ඔයාල ඒ ලෙවල් වර්ග සමීකරණයට කතා කරනවා ඩෙල්ටා x කියලා විවේචකයක් තියෙනවා. ඒ විවේචකය බිඳුවට වඩා වැඩිවීම හෝ අඩුවීම මත පිළිතුරු තාත්වික වෙනවද අතාත්වික වෙනවද තාත්වික සමපාත වෙනවද ඒ කතාව ඉගෙන ගන්න. ඒ ලෙවල් වල. දැන් ඒ කතාව ඔයාලට අදාළ නැහැ. සර් අතර බිඳුවට ඍණ 36 එකතු වෙන්නේ නැද්ද? යකෝ බිඳුවට එකතු වෙන්නේ නැහැ. බිඳුවට එකතු වුණොත් ඒකම බිඳුවට පහක් එකතු වුණොත් පහමයි අපි බිඳුව කන්සිඩර් කරන්නේ. සර් රෙකෝඩින් දානවා දාන්න වෙනවනේ ඉතින් පවර් කට් එක සෙට් එකක්ම නැහනේ. අඩේ මේ මොකක්ද අර ගෲප්ස් වලට අපේ මේ ඇඩ්මින්ලා ටීචර්වත් ටීචර්ස්ලවත් ඇඩ් කරලාද? ළමයි මොකක්ද එහෙම කතාවක් දාලා තිබ්බා. පොඩ්ඩක් ගිහින් දාන්න බෑනේ කතාව අයපර. මේ මැසේජ් එක දාපන් මම දැක්කේ නැහැ. සර් කලින් රෙකෝඩ් ගන්න කිව්වොත් ගෲප්ස් වලට දාන්න. ඒ ඔය 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 ඕං 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 ඉතින් ඕං. ගාය ඇදෙනු. සර් මේ ගණන් දැන් නම් කිරිකජු අනිවාර්යයෙන් සතියට පෙවන කිරිකජු වෙන්න ඕන සර් අයි වෙනවා හරි අයි වෙන්න. අර මැසේජ් එක දාපල කර ටීචර් වැට් කළා කියලා මොකද ඒ සිද්ධිය? ආ හරි හරි හරි. ටීචර්ස්ලා ඇඩ් වෙලා හිටියා නමුත් ගැටලුවක් නැහැ කියලා තමයි කියන්නේ. ඕකේ. ගැටලුවක් වෙන්නේ දැන් නැහැ නේ වැරද්දක් නෙමෙයි ළමයි ඉදිකරා. ගැටලුවක් වෙනවා නම් වෙන ටියුෂන් ගුරුවරයෙක්. හරියට ළමයි ගැන මේ ළමයිගේ අධ්‍යාපනය ගැන හිතන ගුරුවරයෙක්ගෙන් බලපෑමක් නැහැ බය වෙන්න එපා ඒක. ළමයි ඉස්කෝලේ යා ගන්න විදියක් නැතුව ක්ලාස් යා ගන්න විදියක් නැතුව ඉන්න වෙලාව අපි නොබිලෙන්නේ මේක කරන්නේ. ඒක උපකාරයක් ළමයිට. අර මම මේ වර්ග සමීකරණ වල ඇතුළාන්තයේ පොඩ්ඩක් අර ගැඹුරු විදියට කතා කරාට පස්සේ එකෙක් දෙන්නේ තියේදී විනාශා ගන්න හැම ප්ලෑන් කරේ නෑ නේද? එහෙම ටිකක් අමතර දේවල් ඇහෙනකොට ඒව ගැන ඉගෙන ගන්න පොඩි ඉන්ට්‍රස්ට් එකක් ඇති කරගන්න. එතකොට මාරු. ළමෙක් දානවා මමත් ටීචර් කෙනෙක් විශාකායකේ ළමෙක් නෙමෙයි සෝරි ටීචර් කෙනෙක් එකම අකර මැසේජ් එකක් දාලා තිබුණා විශාකායකේ සර් ටීචින් ටීචර් කෙනෙක් සර්ගේ ටීචින් හොඳයි ඇත්තටම හොඳයි තෑන්ක් යූ ටීචර් ගොඩාක් ස්තුතියි සගේ මාසයේ ක්ලාස් එක කවද පටන් ගන්නේ පුතේ ඒක නිල වශයෙන් පටන් ගන්න තාම දිනයක් නැහැ මොකද මටත් කාල වේලාව කලබනා කරන එක කරගෙන බැරුව ඉන්නේ අද අපි පාන්දර එක වෙනකක් ගන්න තියරි නයිට් ක්ලාස් එක අපි මේකෙන් පස්සේ ගන්නේ නැහැ ලංකා සර්ලා අපේ ප්‍රභාසල හැමෝම මීටින් එකක් ගන්නවා ටයිම් ටේබල් බැලන්ස් කරන්න මොකද දැන් මගේ ක්ලාස් එකට ප්‍රභාසල ක්ලාස් එක ගන්නාලා ඒක ළමයිට හරියන්නේ නැහැ මොකද මේ ළමයිට ඉංග්‍රීසිත් ඕනේ ගණිතයත් ඕනේ දෙකම ඕනේ ඒක නිසා මේ විද්‍යාවත් ගන්නත් අවුල් අපි ටයිම් ටේබල් හදලා 6 මන්ත් එක ස්ටාර්ට් කරන දවසක් හරියටම කියලා
අපි මාසයෙන් ෆුල් සිලබස් 10 11 සිලබස් ඉවර කරන්න තමයි plan එක තියෙන්නේ. අපි ඒ ගැන කතා කරලා ඔයාලා group වල දැනුවත් කරන්නම් ඒක. හරි. අනිත් එක පුතේ මේ අවසාන පිළිතුරු දෙක හොදාලා සම්බන්ධ කරන්න. මේක හෝ මේක මට ඒක කියන්න බැරුණා මම කලින් class එකේ කිව්වා. හරි මම මේක ධනසලකා වෙනම සා ඍණසලකා වෙනම ගත්ත ඔයාලට පැහැදිලි වෙන්න. ඒක නිසා ඔයාලා පිළිතුරු දෙක ගත්තට පස්සේ x සමානයි ඍණ 3.6 හෝ x සමානයි ඍණ 8.4 ඔය දෙක දාන්න ඕන. හෝ දාලා සම්බන්ධ කරන්න. සර් ජූලි 10 පටන් ගනේද? ඒක නම් හරියටම දන්නේ නැහැ මම මේ තෙල් ප්‍රශ්නෙත් එක්ක මොනව වෙයිද කියලා. මට අවංකවම රට දාලා යන්න හිතලා තියෙනවා. මම වෙන රටකට ගිහිල්ලා ඔන්ලයින් කරන්න දවුලන්නේ. මෙහෙට වඩා කනෙක්ෂන් උත් හොඳයි. කිසි ප්‍රශ්නයක් නැහැ. නෑ නෑ යන්නේ යන්නේ. එම කන්නද? ඇදිනේ. වගනවා. ෆිසිකල් ක්ලාස් කරන්න එන්න බන් තෙල් නැති වෙයි. හරි තෙල් ආවයි කියමුකෝ. මේක මකන්න දවුල නැද්ද? එපා කියනවනම් කවුරු එපා කියන්න? එපා කියනවනම් කවුරු එපා කියන්න? එපා. රයිට්. එහෙනම් එහා පැත්තක මකන්න නැහැ. මේ පැත්තක විතරක් මකන්න ඈ. හරි. නවවෙනි එක. x ම දෙන්න ඈ. x වර්ගය ඍණ 6ක් x. ඍණ 2 සමානයි බින්ද පුතේ මේ ගාන චුට්ටක් ගිය සතියේ දීලා තියෙනවද කියලා බලන්න මේ ගාන ගිය සතියේ දීලා තියෙනවද කියලා චුට්ටක් බලන්න මේක හදා නැද්දි වර්ගමූල 11 අවශ්‍ය වෙයි වල මේක හදාන යනකොට වර්ගමූල 11 යගේ වලට ඕන වෙයි ඉතින් නැති නිසා මම මේ හැරේ කොටුවක් දාලා දාන්නම් ඈ වර්ගමූල 11 යගේ අවශ්‍ය වෙයි මට පොඩ්ඩක් ඇල්ල ගැතින එකේ පොඩ්ඩක් වර්ගමූල 11 ගහලා කියපලා දැනට 1 දශම ස්ථානයකට පස්සේ අපි දශම ස්ථාන දෙකකට ගමු 3.3 අදාගෙන යන්න මේ ගණන් දෙකම ඉවර ළමයිට ඔන්න දාලා තියෙනවා නවවෙනි ගාන අදාගෙන යන්න x වර්ගය ධන 8x ධන 9 සමානයි බිංදුව. අතරම වර්ග සමීකරණයක් වලට විසඳා දෙනුත් පරිස්සම් වෙන්න ඕනේ. අතාත්තික පිළිතුරු වෙන්නේ නැති වෙන්න. ඔයාලට තේරෙන භාෂාවෙන් කිව්වොත් ඍණ සංඛ්‍යාවල වර්ගමූල එන්නේ නැති වෙන්න ඒ ගාන දෙන්න. මොකද අතාත්තික ඔයාලට කතා කරන්න නැහැ. එන්නේත් නැහැ බය වෙන්න එපා. හරි. ඒ කොටුව දැම්මේ මම අර වර්ගමූල යගේ දාන්න නැහැ. මේකට අවශ්‍ය ඔයාලට වර්ගමූල 7. 2.6යි. सर ළමයි අහනවා ග්‍රේඩ් 11 ඉංග්‍රීසි මීඩියම් තියරි ක්ලාස් එක කවද දින අපි ඉංග්‍රීසි මීඩියම් වල ජියෝමෙට්‍රි ස්ටාර්ට් කරා කන්ග්‍රුවන්සි වලින් එතකොට එක ක්ලාස් එකයි ගත්තේ මේ සතියේ තව ක්ලාස් එකක් හිට හෝ අනිද්දා මම ගන්නවා ඉංග්‍රීසි මීඩියම් ළමයි සර් දන්න ICT ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් තියෙනවද මම චුට්ටක් හොයලා බලන්නම් ඈ ඉපොත් කියන්න ගණන් දෙක ගන්න सर एक मुल पाडांटी कराद मम अद सर के क्लास उदे मुल पाडांटी का कर लती है मगे तीर क्लास अब अभी तीर क्लास पारी बाहर वेना विनम वेडा तो मैं सरसा सत्कार
එතකොට මේක අපි පටන් අරගෙන තව එක සතියයි. ඒක මේකේ අපි තාම මුල් පාඩමවත් මොකවත් එහෙම කතා කරලා නැහැ. අපි මේකේ දැන්ට කරගෙන යන්නේ සාමාන්‍ය පෙළ විභාගයට අවශ්‍ය ලකුණු 10 කුට්ටි. හරි. ඒවා කීපයක් සාකච්ඡා කරන්න. දැන් 6 මන්ත් එක ස්ටාර්ට් කරනවත් එකම සිලබස් එක 10 11 2 11 විතරක් නෙමෙයි. 10 11 මුළු සිලබස් එකම මාසයක ඉවර කරන ප්ලෑන් එකක් තියෙනවා. මොකද අපි ගිය පාරේම ඉවර කරා. කොරෝනා වෙලා. ඔය ඉංග්‍රීසි මීඩියම් ක්ලාස් වල ලින්ක් ඔය ගෲප් එකට දාන්න. හරි. මම අදන්න ගන්න ඕන් දැන් මේ බලා ගන්න පුතේ බලා ගන්න ඈ. දැන් මෙතන ඍණ දාලා තිබ්බ නිසා කාට හරි පොඩ්ඩක් අප්සෙට් වෙන්න පුළුවන්. විශේෂයෙන් අද මී ගණන ගන්න ළමයිට. හොඳට බලන් ඉන්න ඒක නිසා. රයිට්. ඔන්න ගන්නව මම. x x වර්ගය නෙමෙයි ගන්න ඍණ නිසා මෙතන දාන්නේ පුතේ ඍණ. 6න් භාගයක් මෙතන දාන්නේ 3. ඒතොර x ඍණ 3 පූර්ණ වර්ගය හැදෙනවා. x ඍණ 3 පූර්ණ වර්ගය ගන්නවා. අරගෙන මෙන්න මෙතන තියෙන පදයේ විතරක් වර්ග කරලා අඩු කරනවා. මෙතන තියෙන කෙනා විතරක් වර්ග කරලා අඩු කරනවා. 3 වර්ගය කීයද? 3 වර්ගය කීයද? මෙතන ඍණ තිබ්බත්, මෙතන ධන තිබ්බත්, මෙතන මොක තිබ්බත් වර්ගය අඩු කරනවාම තමයි කරන්නේ. ඒක ටොක්ක කරන ලොට දාගන්න. සමහරක් ළමයි මෙතන අඩු කිරීම තියද්දී මේ වර්ග කරලා වර්ග එකතු කරනවා. ඒවයි ගොන් වැඩ කරන්න එපා. මෙතන ඍණ තිබ්බත් මෙතන ධන තිබ්බත් මෙතන මොක තිබ්බත් වර්ගය අඩු කරනවම තමයි 9යි. වෙරි ගුඩ්. 3 වර්ගය 9යි. එහෙනම් 9ක් අඩු කරන්න. ඍණ 2 ගෙනල්ලා මෙතෙන්ට හේතු කරන්න. ඍණ 2 සමානයි බිංදුව. x ඍණ 3 පූර්ණ වර්ගය ඍණ 9යි ඍණ 2යි කියන්නේ ඍණ 11යි එතන. සමානයි බිංදුවයි. අපි දන්නවනේ ලකුණු සමයි නම් එක් කරලා එම ලකුණම පිළිතුරේ තියමු. ඔය 7 වසර ළමයිට උගන්වන කවියක්. ලකුණු සමය නම් එක් කරලා එම ලකුණ පිළිතුරේ තියමු. ඔය ධන ඍණ සංඛ්‍යා ගැන 11 10 9 තාමත් හරියට දන්නේ නැති ඉන්නව ඈ. ඒකයි ඔය කතා කියන්නේ. සර්ගේ තියරි ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ කොහමද ජොයින් වෙන්නේ? පුතේ එහෙම ජොයින් වෙන්න ඕන නම් 6 මන්ත් එකට ජොයින් වෙන තරමට හොඳයි. තියරි ක්ලාස් එකට සාමාන්‍යකට ජොයින් නොවි. මොකද ඔයාලට ෆුල් සිලබස් කවර් කරගන්න ඕනනේ. ඒව ගැන මම පස්සේ විස්තර දාන්නම් මේ ගෲප් වල. අපේ සරසවි සත්කාර ගෲප් එක නැත්තම් ඇඩ් වෙන්න අපේ කෝහොස්ට් ඉන්නවා මං හිතන විදියට. ඒ ගෲප් එකේ ඒ වගේ ෆ්‍රී ක්ලාස් යන්නේ දැනට. අපේ ක්ලාස් එකට තියරි ක්ලාස් එකට එහෙම එන්න ඕන නම් ඒ වගේ විස්තර දාන්නම් මම. කවුද මේ අපේ කෝහොස්ට් ඉන්නවද ළමයෝ? ඉන්නවා. හංසමාලි ඉන්නවනේ. හංසමාලි නෙමෙයි හංසල්. හංසමාලි තමයි. හරි. රයිට්. මේක හදාගෙන යනවා. ඍණ 11 එහා පැත්තට යනකොට ධන 11 වෙනවා. දැන් ළමයා යනවා සර් එතකොට බිංදුවත් එක්ක එකතු වෙන්නේ නැද්ද? නැහැ බිංදුවත් එක්ක එකතු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. පහට බිංදුවක් එකතු වෙද්දී පහමයි. ඒක අප්සෙට් එකක් නැහැ. ඍණ 11 එහාට යනකොට පුතේ ධන 11 වෙනවා. අපි බිංදුව කන්සිඩර් කරන්නේ නැහැ. හරි. x ඍණ 3 පූර්ණ වර්ගයේ සමානයි 11. ඊළඟට අපි කරන්නේ මේ වර්ගය ඉවත් කරගන්න දෙපසම වර්ග මූලය ගන්නවා. මම ලියනවා ඒක. ලියන්න ඕනේ නැහැ. ගෙදරින් වලට නෝට් එක බලද්දී පැහැදිලි වෙන්නයි මම එහෙම දෙන්නේ. දෙපසම වර්ග මූල ගැනීමෙන්. දෙපසම වර්ග මූල ගැනීමෙන්. හරි. x ඍණ 3 පූර්ණ වර්ගයේ වර්ග මූලය ගන්නවා. ඒත් එක්කම 11. වර්ග මූලය ගන්න එක ධන හෝ ඍණ වැටෙනවා වර්ග මූලය කියලා පිළිතුරු දෙකක් තියෙනවා පුතේ ධන පිළිතුර සහ ඍණ පිළිතුර එකයි ධන හෝ ඍණ 10 වර්ගය සහ වර්ග මූලය කැපිලා යනවා එතකොට x ඍණ 3 සමානයි ටට උඩ ලියන්න යටි ඉඩ මදි නිසා x ඍණ 3 සමානයි ධන හෝ ඍණ වර්ග මූල 11 ඒ උත්තරේ පුතේ 3.3 ඒක ගණන්ලා මෙතෙන්ට දා 3.3 රයිට් දැන් ධන සලකා එක උත්තරයක් ගන්න ඒ වගේම ඍණ සලකා තව උත්තරයක් ගන්න ධන සලකා එක උත්තරයක් ගන්න. සකාල කියලා ලියන්න කියන්නේ සලකා. ඍණ සලකා තව උත්තරයක් ගන්න. හරි. 6 මන්ත් කෝස් එක ගැන චුටි පැහැදිලි කිරීමක් කරන්න මේක කරන අතරේ පුතේ කෙලවිලා තියෙනවා නම් ඔන්න ගොඩ යන්න තියෙන අවසාන අවස්ථාව මොකද මාසයෙන් ෆුල් සිලබස් එක කවර් වෙන නිසා 10 6 11 2 ගියපාර 6 මන්ත් එකට ළමයි මට අවසාන ප්‍රථමයේ විභාගයේ ලියල ඉවර වෙලා මම ওই TikTok එකේ දාලා තිබ්බ මම හිතන වීඩියෝ එකක් මට මැසේජ් 100 ගාණක් ඇවිල්ලා තිබ්බා සර් සුපිරියරම පේපර් එක ලිව්වයි කියලා. එකේ මට මැසේජ් එකක් දාලා තිබ්බා සර් මං එන ගමන් සර්ගේ පින්තූරය අරගෙන කියලා ගෙදර රාමු කරගන්න ඕනේ. හරි ඒ තරම් ළමයි බින්දුවට මැටල හිටපු ළමයි 18 5 6 ලකුණු හිටපු ළමයි පවා අවසානෙට අපි A එකට B එකට අරගෙන ගියා. 6 6 මන්ත් කෝස් එක.
ini sahunna me parlamen itu chance ketiye nama. Mama itu rakna me apa langka sir science 6 month teker nama. Science full syllabus cover kerna masa hai. English medium, single medium dekam benama. Prabhasa English full syllabus cover kerna masa hai. Harsha sir single full syllabus cover kerna masa hai. Chan sir full syllabus sejarah cover kerna masa hai. Hari itu kota sarah sah sah karol danan nang apa me alute kan group set tekena tama benam vision ke link share aku nene hai. Abi abi free class soal anek guru orang ke link tiga, ini bishang ke link tiga, bohong ekpan tuh alat deh nama. Aare, egnisa om connecta upset gini tiye nawa nang, ayam mulai indala masa ayak harita beda kalau level kuda dagan, hodam bela otoma make. Egnisa ekda set pin de, ekda set pin kohamadi gini kapi diri di kian. Kohamadi nama dera set pin, na sarah sarah sat karet, tapi lakon dah ayak uti dikap, keragan keragan ya nang, saman bela dapat. Sarar unna gani la vibha geliye pula maige. Lamaya katawa, St. Mary's College, Alutara District, mangi tarne. Pada lamaya ke amma gane kata kara, iskole, harima satunin kata kare, lamaya gi avurudde vibhage liyanne giya lamek. Lamaya ta unna gane la tama vibhage liyanne giyala tiyenne. Amma gela puthe ekak one naha, kohomari si ekak pat daganne, mokada lamaya negita gannawa beru tama vibhage liyanne giyala tiyenne. Exam iwara vela meyaka hu kiyagena kaya gahagena awulu amme mata ganam patta lesi kiyala. Hari. Paper ek dakka gen passe asanipat amathu una kiyu. Irase amma sahenna mata pindila kata kara. Mereka mau balan datang orang kalau turun indah lah, mereka lama ya begitu terus kenapa pikir? Makin pasti tiari night class ke tiari nama dikelano. Sandu dah gatte nanti night class ada gan niti, abe harusnya hadis sih message dalat tiari nama staff meeting nega gan nama kila timetable hada gan. Timetable apa itu yang ala bela tiin? Egini sa. Meeting nega mati anda beno. Hari. Dana selaka ikut teriak gan nama. Ekstri na tuna samaanai. Dana tunai itu semua tunai. Host linknya kat dalam grup pun nanti lama ini chat box ke linknya kat dia klik kerlayan deh. Elang ekstri na tunas samaanai, rina tunai itu semua tunai kela ganon. Ane. Teng, rina tunai hati anak orang dana tunai beno. Itu eksamaanai, tunai itu semua tunai, dana tunai beno. Uttaraya eksamaanai, tenawat dana bang, eh? Ayah itu semua tunai. Orang nek uttaraya. Pan eksamana hanya itu semua tuh naik utara kita gatal sama dia tuh sana ban gatal sama tuh sana ban very good right ilang itu rina tuh naik hati anak kita dana tuh naik nama eksamana ini rina tuh naik itu semua tuh naik dakunu pete tiye nama rina tuh naik anak kita dana tuh naik nama thank murina mudana lakunu venas sangkaya dek lakunu venas na apikaran putih sangkaya dek adu keran nama tuh naik itu semua tuh neng Tuna kadu yang kita putih utara ya bintu aja semua tunai. Orang kadu serang kolek kadu kala bala. Itu kota, samaan pilih turut itu yang ne loko ekel aku nih. Tuna itu ada tunai aja semua tunai. Loko ini ekel aku nih rina. Enak pilih turut rina. Rina tunai sorry, rina bintu aja semua tunai. Apa yang orang hebat tegan? X gatta, metana dana gatta, atemba agya khatera gatta. X gatta, dana gatta, atemba agya khatera gatta. Purna warga itu emma, hatra vitarak warga kerla adu kerna hatre warga kiyed, hatre warga kiyed, hatre warga kiyed, dasya, hatra warga kerla adu keradin dasya adu ker, dana nama samaanai bindu, ini dana nama elian none, right, rina dasya ini dana nama ini sulukaran, ter x dana hatre, purna warga ya, rina dasya ini dana nama ini suluen aku dapat utara ya, rina hatakueno. Nah, lakunu Venus nam adu kerela, lokuwe ke lakunu pilih turutiem, hari, samaanai bimbuan. Rina hatte ha patre, anu kota dana hatte venu. Meha patte eksta na hatre purna warga tiem. Warga iwat keranda, depasama warga mula gan. Depasama warga mula gan imen. Eksdana hatarai warga ye, warga mulai gan, nama, eva gema hatarat warga mulai dana, eka dana ho rina beten nama, warga ye warga mulai kapilaya nama, eksdana hatarai itu ruen nama, dana ho rina, warga mulai hataya ge pute dekai deshma hayai, dekai deshma hayai, dan dana salaka eka utara gan nama. Rina salah kata utara gan.
Right. Terus, dana ho rina kini kan dana selaka ekak gan. Tukar x dana, hatar samaanai dana dekai itu cuma hayai. X dana hatar samaanai rina selaka nukar putih rina dekai itu cuma hayai. Dana dekai itu cuma hayai. Metana kata rina dekai itu cuma hayai apa ette kata. Dana hatar ya hatar ayat di rina hatar akpenu. X samaanai dekai itu cuma hayai rina hatar akpenu. Dekai itu cuma hayai hatar akadu keran. Bener hatar rina dekai itu cuma hayai akadu keran timu kedewen. Ekai dasama hatar wenu. Mona ekai dasama hatar ada rina. Aye rina. Meden nagen loku hatar. Hatar elakuna rina. Right. Elangata. Dana hatar eha ada ding rina hatar wenu. Kod ek samaanai. Rina dekai dasama haya rina hatar wenu. Ek samaanai. Den nama rina nisa ekutu kerla elakuna mati anda. Dekai dasama haya hatar ekutu edin putih. Hat, sorry. Haya dasama haya wenu. Pana me utar dekat lamai. Sir, kadi-kadi pain, kadi-kadi yang ini sir signal lagi. Nanti hima ulah kuno aja. Mabset tak kaya aja? Nene? Right. Nene, ulah nene. Hari. Orang meja nanti keraga anda. Nama yang napurui kia lah. Cuttak Venus ma diliya gana sorry. Hah? Eh, bagus tu ni? Meja nama yang bela meja cartoon ego. Kamu ni mana? Kedahai? Ini mana kamu? Arey, ekolos ni kahana deh nada? Ekolos ni kahana? Me udah kaya lah, vitram makal ekolos ni kahana deh nangnya? Ekolah? X warga ya? Rina dahai ay X? Dana paha samaanai binduwa. Hare, mekata putih man denne, warga mula pahe age. Badan kutuhal yang balangin, aisar meka visheshai kyuwe kya. Adaga nana pada visheshatte dene. Warga mula pahe age, mata patgala balla kye balla, dekai tishum kye da? Dekai tishum kye da? Dekat itu semua dekat, right? Hadan. Atau begini kan? Dana salah kaya kaya para kian nukuk kian. Muka dah para kian dia ni. X rina tu na samaanai. Dana tu na itu semua hatar. Sorry, tu na itu semua tu na. Rina tu na apa terhad din? Dana tu na mana? In tu na itu semua ayat itu ding ayat itu semua tu na. Muka pas ni. Ada kelas sekitar awi hundar teri nasi. Aniwa 6 month program kita ni. Group begin nukuk. Tak umbar lagi campus yang dah saya ungkap tu usah belaban. Campus yang dah saya undang tu usah belaban. Ma, usah ini. Ah, saya ni no. Yang umbar lagi, oh, komen yang me katakan ni phone ni kat dia belakang asri deh nama. Oh, yang katakan ni campus segera anda ni. Ma, ada mereka kian nang kelama hitaga na. Tari deh. Apa yang ratai putih metian tatkah tikka umbar lagi. Campus yang dah melama, kami campus kela adhas keran melang, kami dengan government campus mat neve. Kuhamat umur lalu usaha sadya apa nak laban tu situ. Ini sa, meja wasul bang khanne bunne netu hari, igana ganne ketama velawa engkarapan. Benda putih apa erate lama ekta adya apa neti unat, benda muka kari marga, kan samaan me putih pati dengan netu unat, ya muka kari business ya kari kerla godag gipa itu mah hiti. Tapi kita balok kuhamat business keran ni. Business kerja-kerja itu manusia entah pelbagai belnya. Jadi sama ramah manusia rata ya namu. Ini rata putih, level fail lah. Yang namu itu wada, level hari itu kerja na. Usah sadaya apa ni hari itu laba le ya lah. Bener rata kerja. Itu orang kagewat basically hodan deh. Bener rata kerja hil lah. Taman tu, untuk cobeka keran pelang owner rata kerja. Leh adal urti mes dusuka ada agan hil lah. Egini sa. Make ale, ikan agan ni kita, angka ikat a tanah diipal. Anak buah ni kita pada adya apa ni tanah diipal. Okeda? Mere ratak otenin kau mana waktu itu dana. Taman titru ni, taman ikan agat tu dia kita rai. Taman kita adya apa susu kau kita rai boleh kita wasan titru. Taman tu mana ratak lagi lah rekaya waktu rana adya apa susu kau kita rai. Dah awi ni ke dana salak agat tika apa rakian?
උදේ ධන සලකා ගන්නකොට x ධන 4 සමානයි ධන 2.6 x ධන 4 සමානයි ඍණ නෙවෙයි ධන 2.6 ධන 4 එහාට යනකොට පුතේ ඍණ 4ක් වෙනවා ඒතොර 2.6 න් 4ක් අඩු කරන්න බෑනේ බං 4 න් 2.6ක් අඩු කරන්න ඒක ඉතින් කටු සනාංකලයේ අඩු කරපල 6 වසරේ උන් අඩු කරනවා 4 න් 2.6ක් ඒක අඩු කරගන්න බැරි ප්‍රශ්නයක් වෙන්නද මං හිතන්නේ තියෙන්නේ එහෙම නැතුනොත් චූටි 6 වසරකකින් ඔක අහගනින්න උන් දන්නව හොඳට 4 අඩු කිරීම 2.6යි උත්තර 1.4යි එතකොට ලොකු එකේ ලකුණ තමයි පිළිතුරට තියන්නේ 2.6ට වඩා 4 ලොකුයි ඒකේ ලකුණ ඍණයි සර් ආ ළමයිට ප්‍රශ්න ඇවිල්ලා ළමයිට ප්‍රශ්න ඇවිල්ලා සර් බලු වැඩ කරන්න එපා සර් අපිට ආවේ වර්ගමූල 20 හැබැයි සර් දීලා තියෙන වර්ගමූල 5 බලු වැඩ කරන්න එපා සර් එහෙමනේ ඒක තමයි බලු වැඩක් තමයි මම ඒක කරලා තියෙන්නේ බලට ආවේ වර්ගමූල 20 හැබැයි මම දුන්නේ වර්ගමූල 5 ආද මුද ආද ඔන්න මෙතන තියෙනවා ළමයිනේ වර්ගජ සමීකරණේ දීලා ඔන්න x ගත්තා ඍණ ගත්තා 10 න් භාගයක් 5 ගත්තා පූර්ණ වර්ග දැම්මා 5 විතරක් වර්ග කරලා අඩු කරන්න 5 වර්ගයේ 25යි නේ 5 වරක් 5 25යි 5 වර්ගයේ 25යි ධන 5ක් තියෙනවා අපිට පේනවා සමානයි බිංදුවයි හදාගෙන යනවා x ඍණ 5ේ වර්ගයේ සමානයි ඍණ 5යි sorry ඍණ 25යි ධන 5යි එකතු වෙනකොට ලකුණු වෙනස් නම් අඩු කරලා 25 න් 5 අඩුවේදී 20යි ලොකු එකේ ලකුණ පිළිතුරේ තියමු ඍණ 20යි සමානයි බිංදුවයි ඍණ 20 එහාට යනකොට පුතේ ධන 20ක් වෙනවා ධන 20ක් වෙනවා වමේ x ඍණ 5ේ පූර්ණ වර්ගය තියෙනවා හරි දැන් මොකද කරන්නේ දෙපසම වර්ගමූල ගන්න දෙපසම වර්ගමූල ගැනීමෙන් දෙපසම වර්ගමූල ගැනීමෙන් x ඍණ 5ේ වර්ගයේ වර්ගමූලය දැම්මා 20ේ වර්ගමූලය දැම්මා ඒකට ධන හෝ ඍණ වැටෙනවා වර්ගයේ වර්ගමූලය කැපිලා ගියලා x ඍණ 5 තනි වෙනවා ධන හෝ ඍණ මල මගුලයි සර් බලු වැඩ කරන්න එපා සර් වර්ගමූල 5 යගේ 2.2යි කියලා දීලා අපිට හදාන්න යනකොට ආවේ වර්ගමූල 20 දැන් අපි මොකද කරන්නේ අපි අසරණ වෙලා වගේ හිතර දැනෙනවා එහෙමද බලන්න මතකද 11 වසරේ පළවෙනි පාඩම තාත්වික සංඛ්‍යා යටතේ කරණි සහ අකිල කරණි සර්ට්ස් ඇන් එන්ටයර් සර්ට්ස් ආල වරෙන් ගොනේ ඕවා කාටද මතකනේ ආ මතක නැති වුණාට කමක් නැහැ මේක එච්චර දෙයක් කරන්න නැහැ වර්ගමූල 5 ඇසුරෙන් වර්ගමූල 5 ඇසුරෙන් වර්ගමූල 20 යගේ හොයක් වර්ගමූල 5 ඇසුරෙන් වර්ගමූල 20 යගේ හොයාගන්න හරි මගේ එකම අරමුණ වර්ගමූල 20 යගේ හොයා ගැනීම මම ලියනවා පුතේ මට 20 ලියන්න බෑද 4 වරක් 5 මෙයා සෙට් වෙන විදියට මෙයා පහනේ නම් 5 වරක් සම්තිං කියලා ලියන්න ඕන 20 5 වරක් කියද 4 එහෙනම් මං ලියනවා වර්ගමූල 20 කියන්නේ වර්ගමූල 5 ගුණ කිරීම වර්ගමූල 4 ඒක තේරෙන්නේ නැත්නම් තනකොළ කපියව ගිල්ල වර්ගමූල 5යි වර්ගමූල 4යි ගුණ වෙද්දී වර්ගමූල 20 හැදෙනවා හරි දැන් මෙන්න අපිට දීලා තියෙන වර්ගමූල 5 යගේ 2.2යි කියලා 2.2 වර්ගමූල 4 යගේ කීයද gedi pitin 2යි වර්ගමූල 4 යගේ gedi pitin 2යි මරු ජොලි දැන් ಗುಣ කරන්න මේ දෙක අන්න එතකොට වර්ගමූල 20ට උත්තරයක් එනවා දෙවරක් දෙක 4යි දශම දෙවරක් දෙක 4යි අන්න උත්තරය ආවා වර්ගමූල 20යි කියන්නේ 4.4යි එහෙනම් අපි වර්ගමූල 20 වෙනුවට දැන් දානවා 4.4. ආ දැන් සනීපයි. දැන් සනීපයි. ආ ප්‍රභාසගේ ඉංග්‍රීසි පන්තිය දාලානේ. මම ක්ලාස් එක පුතේ තව චුට්ටක් කරගෙන යනවා. ප්‍රභාසගේ ඉංග්‍රීසි පන්තියට යන්න මොන නම් යන්න මගේ එකේ රෙකෝඩ් එක ගන්න. තව චුට්ටක් ක්ලාස් එක කරන්න වෙනවා බා. මොකද මේ පාඩම මොහොම අමාරු ඉවර කරන්න පැය පැය කැලේ. අපි අද කතා කරන මීටින් එක ගන්න මේකයි අරගෙන ටයිම් ටේබල් හරියට බැලන්ස් කරන්න නැත්නම් ඔයාලට එන අමාරුවක් වටන ඔයාලා මාත් ඊට වඩා අමාරුවක් වටන සර් මම රුචිරා හංසමාලේ මම කැමති කොළඹ කැම්පස් මම හොඳයිද සර් හොඳයි හොඳයි
Dana salaka ekak ganna. Me ganan hadanna vela yanawa. Mokada me ek ganak kiyanne samanya pela deka patraye loku ganak tani ganak. Lakunu sorry. Velawa vinadi 18ak vithara okata wen wenawa. Asanna. Ek ganak. Me meka practice karuwata passe vinadi 5en hadapalla. Me api podi athalla ekamuda. 11ak hadala 12ak hadala giya avurudde samanya pelata aapu warga samikarana visadapudu. Ehemadai? Terpuri moral lega kenawan ya aku, abai memai warga jasa mikirnya godaan agak lama bisa dana tiyan, godaan agi mama benama keran, bisa diya misteri lah perguna kerela ini pay, baik, oke, dana salah kah kamu ikak, eksrina paha samanai, dana hatarai dushum hatarai, rina paha ya ati anakku dek samanai, hatarai dushum hatarai dana paha wen, hatarai dushum hatarai paha ya ketua ding ek samanai Namanya itu sama hatra beno. Kan hari itu gila. Ekstrim apa sama naik dana salah kahannya karena dana hatra itu sama hatra. Ekennya nikam hatra itu sama hatra. Rina paha ya hati aja dana paha bela meyakte kekutu benama. Namanya itu sama hatra itu utaranya. Rina salah kahannya kota. Ekstrim apa sama naik rina hatra itu sama hatra benama. Rina paha ya hati aja kota. Eksama naik dana paha benama. Itu kota istirahat bela meyakte lielaimu. Rina hatra itu sama hatra. Rina paha ya hati aja kota dana paha benama. Lama itu dia upset ke kok adu kerana dan, ane putih karuna kalau raya wasir kengar ya agan itu, dasar adu kerana nang pulau wasiru ganan dan eh, hari, eksama anai, pahin hatra itu sama hatra kama adu kerana ben, ne, muka hatra itu sama hatra yang pahak adu kerana ben, pahin hatra itu sama hatra, adu serang kalau yang hari adu kerapalla, utara bintu itu sama ayah, pilih turut itu ane loko ekel aku, muta wada mulo ko yugel aku dan, enam pilih turut dana ben, ko dana demat tegai netat tegai, nikama bintu itu sama ayah keluar, pulang. Sir, oya answer deka, x warga rina dahaya x tanah paha, equation negara apply kalau pinanu. Abah, eka khundap rasnya. Kute, samaan neng, minna meya answers deka karagan tiennone api. Me uttar deka, warga samikarane eka karna pilutur deka, me warga jis samikarane x nu ta adeshagarot mona pilutur adeshagarat, me eka trupta karando one. Eka terun neng mukadde trupta karando one kila kian nikila. Eka nebute me sette ke pilutura bindu ak penda ona. Abah, getalu ak tiennama. X ke hari mau utara ini membude metien, metien ini palamu dasamastana itu apila bagat tu utara ya. Itu ramai mula deka, thawa dulu ata tapi dasamastana itu udah anda pulua. Itu kota, meka ta adesha kerana passe utara ya, bindu akma benny nih, bindu ata asam naga ak tamai ini. Ekeni sama meka arah kerana adesha kerana ke gongwada. Muka deh niwaradi mau utara ini mesir siya, niwaradi. Abah thawa dasamastana kipe kerana apila meka anda pulu. Orang ekolah ayuvarai, dolos suni ka mewa ke kat dino, ilang ke mama aniwaran dino, samaan pelu ibaga. Ibaga itu apa? Warga jadi sami kerana aku sedar. Makan dulu. Meeting ke makanan, eh? Right. X warga ya, Rina, dolahak X. Dana hatar samanai bindu ay. Right. Mam meke walad denne warga mula deke agaya ekai dasham hatar ay. Melamai set tegak perbasa kelas sergi ya, tur set tegin nama. Dolos suni ekar.
ඒක හදනතර කතාව කියන්න බැරි වුණානේ. මම ඒක කිව්වේ කැම්පස් යන කතාව කිව්වේ. ඉස්සර අපේ කාලේ අපේ තිබ්බ ලොකු මාසාව තමයි කැම්පස් එරන එක. අපේ කැම්පස් අය කෙනෙක් හරි අක්ක කෙනෙක් දකිති පට්ට මොරාල් එකක් එන්නේ. දැන් ඉන්න ළමයිට එහෙම මොරාල් එකක් එන්නේ නැහැ ගෝ බහුතරයකට. අරල කැම්පස් අය දකිති මේ මොරාල් එකක් එන්නේ. සාමාන්‍යයෙන් බයික් එකක රෝද දෙකේ යන්න තියෙන එක එක තනි රෝදෙන් යනවා නම් අන්න ඒක දකිති මටත් එහෙම යන්න ඕනේ කියලා මොරාල් එකක් එනවා නැද්ද? එනවනේ. මම දවසක් එනකොට මං එක එක යනවා පාරේ මේ ප්‍රධාන පාරේ. ඉස්සරහා රෝදේ උස්සගෙන මේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් එකක් තියෙනවා. ගැම්මක් ඇති වෙන්න ඕනේ ඉගෙනගෙන යම් තැනක ඉන්න එකෙක් දකින්නකොට තමයි මේ වයස ළමයි. මොකද මේ වයස ළමයි කියන්නේ ඉගෙන ගන්න වයස ළමයි අපි. පාසල් ළමයි ඉගෙන ගන්න ළමයි. බලන්න මොරාල් එකක් ඉන්න ඕනේ කැම්පස් දැන් හිතන්න යුනිවර්සිටි ඔෆ් මොරටුව කියලා ගහගෙන ටී-ෂර්ට් එකක් ඇඳගෙන අයිය කෙනෙක් යනවා. සාමාන්‍ය කැම්පස් වල එන්නේ මාරි ආස කැම්පස් ටී-ෂර්ට් එකක් එම ගහගෙන ඔය මල්ල ගෙදරක දාන ගෙදර ගන්න. මොකද මේ උදේට කැම්පස් නේ කියලා පොඩි මේකක් තියෙනවා. හරි. ඒක නේ හරි කැමති. හරිද? එතකොට දැන් උඹලට එහෙම දකින්නකොට මටත් එහෙම යන්න ඕනේ කියලා ආසාවක් ඇති වෙන්න ඕනේ. මමත් කවදාරි එහෙම යනවා කියලා. සර් මම පේරා යන්නේ හොඳයිද කියලා. නම පේරාත් හොඳයිද? තමන්ගේ ඩ්‍රීම් යුනිවර්සිටි ඇදෙන හැබැයි මේමයි. ඒකේ අර අන්තවාදීන් වෙන්න එපා කිසිම දෙයක. මම ඔය කතාව කියලා තියෙනවා එකපාරක්. එක ගෑන ළමෙක්, දක්ෂ ගෑන ළමෙක්. එයාගේ අරමුණ තිබිලා තියෙන කොලම්බෝ මෙඩිසින් යන එක. හැබැයි එයාට ෆස්ට් ෂයි එකේ රිසල්ට් එකෙන් එයා තේරෙනවා පේරා මෙඩිසින්. එයාගේ ඩ්‍රීම් එක කොලම්බෝ මෙඩිසින්. එයා යන්නේ නැහැ ඊළඟ ෂයි එක කරන්න. ඊළඟ ශයියකේදී එයාට එනවා මේ ඇත්ත සිද්ධියක් කැලණි මෙඩිසින් යන්නේ නැහැ. ඇයි? එයාගේ සිහිනය කොලම්බෝ මෙඩිසින්. තුන්වෙනි වතාව කරනවා එක කැම්පස් එකක මෙඩිසින් අහුවෙන්නේ නැහැ. රිසල්ට් එක බලනකොට මෙයා ට්‍රේනින් එකේ ඉන්නේ. එහෙමම ගිහලා ට්‍රේනින් එකෙන් පැල්ලා ජීවිතේ නැති කරගන්න. ඇයි ඒ? ෆස්ට් ශයියකේ පේරා මෙඩිසින් ආවා, සෙකන්ඩ් ශයියකේ කැලණි මෙඩිසින් ආවා. තර්ඩ් ෂයි එකේ මොකද උනේ? එකක්වත් ආවේ නැහැ. පේරා ආපු වෙලාවේ ගියා නම් කොහෙන් ආව ડોක්ටර් කෙනෙක් නේ? ඩ්‍රීම් යුනිවර්සිටි එකෙන් ආව මොකෙන් ආව ડોක්ටර් කෙනෙක් නේ? ඒක නිසා තමයි කන මොරටු යන්නේ කොහොමද කියලා. පුතේ මොරටු යන්න එච්චර අමාරු නෑ. කොටුව ස්ටේෂන් එකව තිනව 101 බස්. 101 බස් තියෙනවා මේ මොරටුව. එතකොට ගිහිල්ලා ඉවරලා කටු බැද්ද හන්දියෙන් බහින්න ඕනේ. අටු බැද්දන් දේ ටික පයින් යන්න පුළුවන් මම උනන්දු වෙන ඉතුරු ටික පයින් හරි ගියා යකේ. හරි. පේරාදෙනිත් යන්න ඕන නම් එච්චර අමාරු නෑ. පේරාදෙනි කියලා ගම්පොළ බස් වල වාගෙන ගල ඉවරලා ගල හන්දියෙන් බස් යන ගමසේ බස් යනවා පේරාදෙනා කැම්පස් ඇතුළට ගිහිල්ලත් වටයක් ගාලා එන්න පුළුවන් අප්සෙට් යන්න නෑ. එච්චර අමාරු නෑ කැම්පස් යන එක. හරි. ඒක ළමයි කියන මටත් ආසයි කැම්පස් ටී-ෂර්ට් එකක් අඳින්න. ටී-ෂර්ට් එකක් අඳින්නත් අමාරු නෑ. ඔය අයිය කෙනෙක් හරි අක්ක කෙනෙක් හරි කියලා කියනවා කැම්පස් වල ටී-ෂර්ට් විකුණනවා බං ඔය මේ සල්ලි එකතු කරන් ටී-ෂර්ට් එහෙම විකුණලා තමයි කැම්පස් ටී-ෂර්ට් එකක් කනලා දෙන්න කියලා දෙනවා ඇත්ත යන්න පුළුවන් ගැම්මට ඊට පස්සේ හරි මේක ගන්න x ගත්තා මෙතන ඍණ ගත්තා 12 දෙකට බෙදනකොට 6යි 12න් භාගයක් 6 ගත්තා වර්ගය දැන් මම මේක විතරක් වර්ග කරලා අඩු කරන්න 6 වර්ගය කීයද 36යි ධන 4 සමානයි බිංදුව දැන් මොකද වෙන්නේ මේ දෙක සුළු කරන්න ඕන x ඍණ 6 පූර්ණ වර්ගය ඍණ 36යි ධන 4යි ලකුණු වෙනස් නම් අඩු කරලා 32යි අඩු කරද්දී ලොකු එකේ ලකුණ පිළිතුරේ තියෙමු ඍණ 32යි සමානයි බිංදුවයි ඍණ 32 යහට යනකොට ධන 32ක් වෙනවා එතකොට x ඍණ 6 පූර්ණ වර්ගයේ සමානයි ධන 32යි මේ පැත්තත් වර්ගමූලයේ ගන්නවා මේ පැත්තත් වර්ගමූලයේ ගන්නවා දකුණට පුතේ ධන හෝ ඍණ වැටෙනවා ධන හෝ ඍණ වැටෙනවා වර්ගයයි වර්ගමූලයයි සුළු වෙනකොට x ඍණ 6 වෙනවා සමානයි ධන හෝ ඍණ මල්ල අලගෙඩියයි සෑර දීලා තියෙන්නේ වර්ගමූල දෙකනේ අපිට ආවේ වර්ගමූල 32නේ එහෙනම් 32 ලියා ගන්න දෙවරක් සම්පින් කියලා සම්පින් නෙමෙයි ඈ දෙවරක්
අපිට 32 ලියන්න පුළුවන් වර්ගමූල 32 ලියන්න පුළුවන් වර්ගමූල 2 වතාවක් වර්ගමූල 16 හරිනේ දෙවරක් 16 32යි එළ වර්ගමූල 2 යගේ මෙන්න පුතේ දීලා තියෙනවා 1.4යි කියලා එන වර්ගමූල 2 වෙනුවට මම දානවා මේ වෙලාවේ 1.4 ගුණ කිරීම වර්ගමූල 16 යගේ පුතේ ගෙඩි පිටින් 4යි නියමයි නියමයි 4 වරක් 4 16න් 6 දැම්මා එකක් ඉතුරුයි 4 වරක් එක 4යි ඉතුරු එකයි 5යි අන්න එනවා වර්ගමූල 32 ගේ උත්තරය 5.6යි ඒක ධන හෝරින 5.6යි ධන හෝරින 5.6යි right දැන් ධන සලකා එක උත්තරයක් ගන්න ඍණ සලකා තව උත්තරයක් ධන සලකා එක උත්තරයක් ගන්න ඍණ සලකා තව උත්තරයක් ගන්න පුතේ ඔන්න අපි තව සුට් එකකින් සාමාන්‍ය පෙළ විභාග ගණන් හදන්න දැන් මේ මොරාල් එක ඒ විදිහම තියා ගන්න ඕන නිදා ගන්න එපා කාල ගන්න ධන සලකා එක උත්තරයක් ගන්නවා ඍණ සලකා තව එකක් ගන්න right ධන සලකා ගන්නකොට x ඍණ 6 සමානයි ධන 5.6යි ඍණ 6 එහාට යනකොට ධන 6 වෙනවා එතකොට x සමානයි 5.6 ධන 6ක් වෙනවා x සමානයි ඔය ඩබල් එකතු වෙනකොට උත්තරය එනවා කීයද 11.6යි කියලා ඍණ සලකා ගන්නකොට x ඍණ 6 සමානයි ඍණ 5.6යි එතකොට ඍණ 6 එහාට යනකොට ධන 6 වෙනවා. එතකොට x සමානයි ඍණ 5.6 ධන 6 වෙනවා. x සමානයි මේ දෙක අඩු වෙනකොට 6න් 5.6ක් අඩු වෙනකොට 0.4යි උත්තරය. ලොකු එකේ ලකුණ ධන නිසා පිළිතුර ධන විදිහටම තියෙනවා. බලන්න මේ උත්තර දෙක ගත්ත ළමයි ටික අතුස්සන්න බලන්න. ඉන්ටර්වල් එකක් කියනවා. ඉන්ටර්වල් මොකටද බං? ඉඳගෙන නින්න ගෙදර ආතල් එකේ ෆෑන් එක දාගෙන වැස්සත් නැහැනේ මේ දවස්වල සාමාන්‍ය වැස්ස වගේ තිබුණා ළමයි දින්ට වල ඕන වෙනවා මොකද හදිස්සි අවස්ථාව ඇතනවා සීතල වැටෙනවා වැස්සද නැහැනේ ඕනේ නැහැ ඒක තමයි රයිට් එහෙනම් ඔන්න සාපෙල ගානක් දෙන්න යන්නේ එළ ජය වේවා කියලා ප්‍රාර්ථනා කරලා මේ පාර සාමාන්‍ය පෙළ විභාගයේ විසඳන්න තිබ්බ වර්ග සමීකරණ විතරයි දෙන්න. අඩේ මේ පාර වර්ග සමීකරණ දීලා තිබ්බ නැත්ද කොහොමද? චුට්ට බලමු. ඉන්නකො. කොහොමද පාස් පේපර්ස් කීපයක් ගමු. වර්ග සමීකරණ ගන්න කල තිබ්බ වර්ග සමීකරණය විසඳන්න තිබ්බද කියලා මට මතක නැහැ. චුට්ට බලමු. ඉතින් වර්ග සමීකරණ දීලා තිබ්බද කියලා මතක නැහැ. හෙට මන් රට යනවා. අනේ ඵලය. මොකද්ද මේ 2021 ඕ ලෙවල් කතාවක් කියන්න ඕනේ දැන් හරියනම කතාවක් කියන්නම් එකමත් එක රටක කතන්දරයක් කියන කිපු නිසා මේ ඉලීම කරේ මේ වේපර් එක ඩවුන්ලෝඩ් කරගන්නකම් එකමත් එක රටක හිටියලු පුතේ ඉබ්බෙකුයි හාවෙකුයි ඒ ඉබ්බයි හාවයි දවසක් තරඟෙට දුවන්න ගියා. දැන් දුවගෙන 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 යනකොට කන්දක් උඩට ගියායින් පස්සේ ඉබ්බා කන්දෙන් එක පැත්තට වැටුණලු හාව කන්දෙන් අනිත් පැත්තට වැටුණා. ඉබ්බා හොඳ මිනිස්සු ඉන්න පැත්තට වැටුණලු හාව නරක මිනිස්සු ඉන්න පැත්තට වැටුණා. අන්තිමට ඉබ්බ හොඳ මිනිසුත් එක්ක සතුටින් ජීවත් වුණාලු. හාවා නරක මිනිසුත් එක්ක සතුටින් ජීවත් වුණා. ලස්සනයිනේ. ඉවරයි ඉවරයි. ඉච්චරයි. දුක හිතනවා නේද මේ කතාව? හලෝ මේ වගේ රසවත් කතාව මීට කලින් අහලා තියෙනවද? නෑ. මේ කතා මගෙන් විතරයි. අර පුතේ 6 වෙනි ගාන ගිය පාර ඔලල් පේපර් එක අපිට විසඳන්න දීලා තියෙන වර්ග සමීකරණය හැබැයි ගොඩනගලා විසඳන්න තියෙන නෑ නිකම්ම විසඳන්න නෑ. රයිට් කමක් නෑ. එදා 21 ඕලෙවල් x වර්ගය දන 4x
රින් සය සමානයි බිඳුවයි මේක අපිට කියනවා මේක හදාගන්න යද්දී වර්ගමූල 10 අවශ්‍ය වුණොත් වර්ගමූල 10 ඒ අගය 3.16 ලෙස ගන්න කියලා කිව්වා වර්ගමූල 10 අගය 3.16 ආවන් වැඩේ පුතේ දශමස්ථාන දෙකක් තියෙනවා අර අවසාන දෙකකට තමයි විභාග ගණන් දෙන්නේ මම මේක හදන විදිය ප්‍රැක්ටිස් කරන ඕන නිසා තමයි දශමස්ථාන එකකට දුන්නේ Sir, your internet connection is unstable. Hey, mother. Unstable, the. Adan. Adi sirao utama. Atta ma. Then lag the. Poddak lag beno. Abe oka yana oba router ekka off karala on karot. Off karala on karalena ka inna odu wala. Kalau misalnya SLT ya kan tiket belakang stuck mana? Ini kami didas visa level ya. Ada visi ekai visai adamu ko ganan dek pengen apa nih ganan dek liaga nih lo kok mau akar ikut kerjaan nih kak sir kadi kadi pengen nih ahen nih sir signal nih elah mau router ke off ke on karna nih mega nada balik tuh ඉවරද? ඇනෝනේ දැන්? ඇනෝ පේනවා. අවුලක් නැහැ. ඇස් සුපිරිද? Yes. එල. සර් මහවට කරන්ට් එක ආවේ දැන්. ඒක තමයි මේ ළමයි ටික හෝල් එකේ ළමයි ටික ක්ලාස් එකේ ඉඳලා නැත්තේ. මට තේරෙනවා පුතේ පවර් කට් නැත්තම් හෝල් ක්ලාස් වල ළමයි ටික විතරක් එකතු කරත් ළමයි Zoom එකේ පිරෙනවනේ. අය ලංකාවේ වල කතා කරලා බැන බැන IT. All class ළමයි. උන් කොරෝනා කාලේ ඔන්ලයින් එකේ හිටියා. ඕල් පටන් ගත්තත් එක ඕල් විතරයි ඔන්ලයින් අතෑරි. Right. 2020 ගාන ගන්න. Das visi ke gana maru nahi nahi lamai.
ඉස්සර අපේ අක්කස්සගේ ක්ලාස් එකේ ආ නියම ජය වේවා ලේසි ලේසි අනිවා 2020ත් ඒ වගේම ලේසි වෙයි ඈ එවගේ මම මේ පාඩම අවසාන කරලා දෙනවා මේ වර්ගජ සමීකරණ ප්‍රස්තාරවලදී කොහොමද වැදගත් වෙන්නේ කියලා. 2020 ඕ ලෙවල් ගන්න පුතේ තියෙන්නේ x වර්ගය දන 4x ඍණ 20 සමානයි බිංදුව. මේ ගන්න හදාගෙන නැද්දි ඔයාලට අවශ්‍ය වෙයි කියලා දීලා තියෙනවා වර්ගමූල 6 අගේ. එයා එක දීලා තියෙනවා 2.45 කි. Right. वर्ग ऋण हतराय ऋण तीसुनुमुन पिलितुरेतीय x දන 2 පූර්ණ වර්ගය සමානයි දන 40යි දෙපසම වර්ගමූල ගන්න ඕනේ දෙපසම වර්ගමූල ගැනීමෙන් එක ලකුණු 10 ප්‍රශ්නයක් යා ගොඩ නැගීම සහ විසඳීම ගොඩ නගන්න තමයි කියලා දුන්නේ x දන 2 පූර්ණ වර්ගය ඒකටත් වර්ගමූලය දානවා 40ටත් වර්ගමූලය දානවා දන වර්ගමූල 40 කියලා කියන්නේ වර්ගමූල 10 ගුණ කිරීම වර්ගමූල 10 ගුණ කිරීම වර්ගමූල 4 ඇයි මං ඒ 10 ගුණ කිරීම කියලාම ලියුවේ ඉතින් 10 දීලා තියෙන නිසා 10 ලියන්න එපා 10 ගුණ කිරීම වර්ගමූල 4 හතර ගාවට ඍණ ආවේ කොහොමද හතර ගාවට ඍණ ආවේ කොහොමද මෙතෙන්ටද මෙතෙන්ටද සිග්නල් ලොස්ට් පුතා මගේ සිග්නල් ලොස්ට්ද පුතේ මට හිතෙන මොකක් හරි කනෙක්ෂන් අවුලක් තියෙනවා හරිම අමාරුක ක්ලාස් එක මොකක් කරගෙන යන්නේ ඉන්න අමාරුද මොකද මේ කොටස තේරුන්නේ නැත්නම් අප්සෙට් එනවා මම මේ ගාන හදලා පුතේ වැඩේ නවත්තන්නම් ඈ පැහැදිලි නෑ අර මගේ පැකේජ් එකේ ගැටලුවක් මේ පටන් ගත්ත වෙලාව ඉඳන්ම බම් මෙහෙමද පටන් ගත්ත වෙලාව ඉඳන්ම මෙහෙමද අයියෝ එදා 21 20 ගාන හදන්න මම හෙට නැවත ක්ලාස් එකක් ගන්නවා දැන් හදාගෙන යන්න මෙතන පුතේ හතර ඍණාවේ මේක අඩු කරන්න ඕන අනිවාර්යයෙන් මේක වර්ග කළා මෙතන අඩු කරන්න ඕන පැහැදිලි නැත්නම් මේ වැඩේ කරයි යන්න බෑ බම් මොකද මේ මට ෂුවර් නෑ අද මගේ පැකේජ් එක ඉවර වෙනවද දන්නේ නෑ රවුටර් එක ඒක චෙක් කරලා ඉන්න ඕන බිල් එක පේ කරන්න ඕන ඒක නිසා දන්නේ නැහැ මේ වෙලා තියෙන්නේ ඩයලොග් රවුටරේට මාරු කළා බලමු ඩයලොග් නම් ජරාව අප්පා ඒක හරියන්නේ නැහැ අද උගන්නුම ටික තේරුණාද කියන්නව ළමයිට උගන්න ටික තේරුණාද අද විභාග හදනවා හෙට දවසේ විභාග කරන සෙට් එක මම හදනවා 2020 ගෙදෙන හදන මේක හදලා යන් අපි හරි අපහැදිලි හරි කමන්න බලන් ඉඳපල්ලකෝ රෙකෝඩින් එක බලපල සමහර විට රෙකෝඩින් එක ඊට වඩා පැහැදිලි වෙයි හරි වර්ගමූල 4 ගේ 2යි
Dewa rakhay dola hand dekade amma ekak ithuruwi. Dewa rakhay. Dewa rakuna. Ayah. Ayah dasamu tunai dek. Manusia wedla bandeng karan. Wargai warga mulai kapal dan. Ade my connection aku lagi himbang ada si, ada main weather na waktu ini nih, main awak group sol nanti lama kau orang inon angin, ada, bukan nampak kita eru nade, kami ini nama tanah dana beri, meten utara kan nam tinggala, x dana dekat samaanai, rina haya itu semua tunai dekat, dana dekat hati nak kita rina dekat beri nama, itu x samaanai, rina haya itu semua tunai dekat, rina dekat beri nama. Itu ada dekam rina ni saya ketua no, saya dekat ketua edding. Rina atai dasama tu naik dekat pun no. Bahan saya kata tu utre, saya utre dekat dalam macam galat usan, tinggal usan. Saya utre dekat tari okay okay okay. Saya kata awal dulu ada pahadili kerana kita connection awal ada agan kita kelas saya kerana no nevada. Hari kita nevada kelas saya kerana. Yang hari dah. Lama ini tu left tu nawang kita nama connection awal ni sa. Right hari. Emom perbasa kelas kerana. Atmai tanya pay bagai kerjiti, ya non, monohari kena ganda puluang. Tetapi visi kan, mang heita hadan, make heita hadan, right? Enang, jaiwe, wah, hari. Kita dahaya wasre, man sampurna ganas setengah matani yang dua kira satu dua hari satu dua. Ilang kelas segera aluang yang kedua ganda puluang. Bade success na, aluang invite kerana puluang, right? Sarasal satkar group call admin na, official group call link snatang, ilagan na, aluang hari ilagan na invite kerja aluang kawati. Tama mama cost lagi, nama linknya kat dana ni kelapa, sarasa ni satu kali linknya kat. Then die. Good night, guna busa, hari okay. Jaya, busa.